අපේ ලංකාවට වඩා 80 ගුණයකටත් වැඩිය විශාල මේ ඇමසන් වනාන්තරය ඇතුලේ කොයිතරම් භයානක දේවල් තාම හැංගිලා තියෙන්න පුළුවන්ද කියලා ඔබ හිතලා තියෙනවද? එහෙම හැංගිලා තියෙන දේවල් අතරින් සමහර දේවල් ටික ටික විද්‍යාඥයන් හොයාගෙන ලෝකයට හෙළි කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් අපි එහෙම ඇමසන් වනාන්තරයෙන් අලුතින්ම හම්බුණ හිතා ගන්න බැරි තරම් භයානක ඔබ අහල නැති දේවල් රාශියක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ මේ ඇමසන් වනාන්තරයෙන් අද්භූත විදිහට මෑතකදී හොයා ගන්න පුළුවන් වුණ පිටසක්වල ජීවීන් සම්බන්ධ සිදුවීමක් ගැන. ඒ විදිහට එක්තරා යුවලකට Taman ලබා ගන්න ඡායාරූප වලින් විතරක් පේන ඔවුන් වටා හොල්මන් කරන අද්භූත හොල්මනක් සම්බන්ධ ෂටර් කියන චිත්‍රපටිය අනිවාර්යෙන්ම ඔබ මීට කලින් බලලා ඇති. 2011 අවුරුද්දේ ඉඳලා මේ ඇමසන් වනාන්තරයේ බ්‍රසීලයේ මමවුස් කියන ප්‍රදේශයට ආසන්න කොටසෙත් මෙන්න මෙහෙම අද්භූත සිදුවීමක් සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ විදිහට මේ ප්‍රදේශයේ මුලින්ම සංචාරයක නිරත වුණ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් දෙන්නෙක් මේ ප්‍රදේශයේ ඇවිදින ගමන් ඇමසන් වනාන්තරයේ ඡායාරූප රාශියක් ලබා ගන්නකොට ඒ ඡායාරූපවලින් කිහිපයකම ඔවුන්ට හිතා ගන්න බැරි දෙයක් කැමරාවේ සටහන් වෙලා තියෙනවා දැක ගන්න පුළුවන් වෙලා තිබුණා. අන්න ඒ විදිහට මේ එක ඡායාරූපයක ගොඩක් සාමාන්‍ය විදිහට මේ පුද්ගලයන් ගමක ළමයි කිහිප දෙනෙක් එක්ක කතා කරන ගමන් ඒ ළමයින්ව පටිගත කරන ගමන් ඉන්නකොට ඊට පිටිපස්සෙන් තියෙන මේ ඇමසන් වනාන්තරයේ අභ්‍යන්තරයේ කොටසකින් අමුතු ආලෝකයක් විහිදෙනවා වගේම ඊට එහා පැත්තෙන් අද්භූත ජීවියෙක් ඉන්නවා හෙමත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ සිද්ධිය මේ ඡායාරූපවල සහ වීඩියෝවල සඳහන් වෙලා තියෙනවා කියලා මුලින්ම මයිකල් කොහේන් කියන නමින් හඳුන්වන පුද්ගලයා තමා අඳුනගන්න සමත් වෙලා තිබුණේ. ඒ විදිහට මේ ඡායාරූපයේ ඉන්න ජීවියා ගොඩක් අමුතු පෙනුමක් තියෙන ජීවියෙක් බවට පත් වෙනවා කියලා වගේම මිනිස්සෙක් කියලා නම් අපිට කියන්න බෑ කියලා ඔබටත් පැහැදිලි වෙනවා ඇති. ඒ වගේම මේ ප්‍රදේශයේ මීට කලින් ඉඳලම හඳුනා නොගත් පිටසක්වල යානා කියලා අපිට හඳුන්වන්න පුළුවන් විදිහේ යානා වගේම රාත්‍රී කාලයට එක එක ආලෝකයන් වගේ දේවල් මිනිස්සු සටහන් කරගෙනත් තියෙන නිසා කොහොමත් මේ ප්‍රදේශයට ආසන්න ඇමසන් වනාන්තරයේ අද්භූත දේවල් වෙනවා කියලා මිනිස්සු විශ්වාස කරලා තියෙනවා. ඒ විශ්වාසය මේ ඡායාරූප සහ වීඩියෝ නිසා තව තවත් තහවුරු වුණ එක විතරයි සිදු වුණේ. මීට කලින් කවදාවත් ඔබ ඇමසන් වනාන්තරයෙන් මෑතකදී මේ වගේ අභිරහස් දෙයක් සාක්ෂි එක්කම හොයාගත්තා කියලා දැනගෙන නම් ඉන්න නැතුව ඇති. කොහොමත් ඇමසන් වනාන්තරය කියලා කියන්නේ තාමත් ගවේෂණය කරන්න තැන් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙන ප්‍රදේශයක් නිසා පිටසක්වල ජීවීන්ට උනත් එහෙම තැනක Tamanගේ කටයුතු කරගන්න එක ලේසි වෙනවා කියලා අපිටත් කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ මේ ඇමසන් වනාන්තරයේ ජීවත් වෙන හිතා ගන්න බැරි තරම් භයානක සහ ම්ලේච්ඡ ගෝත්‍රික මිනිස්සු සිදු කරනවා කියලා අලුතින්ම පර්යේෂකයන් හොයාගන්න සමත් වුණ දෙයක් ගැන. ඒ විදිහට ඔවුන් මේ කරන දේ සන්සාස් කියන නමින් තමා හඳුන්වන්නේ. 18 වෙනි සියවසේ සහ 19 වෙනි සියවසේදී යුරෝපා ජාතිකයන් විශේෂයෙන්ම මේ දකුණු ඇමරිකානු මහද්වීපයට ඇවිල්ලා මේ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු විශාල සංඛ්‍යාවක් ශිෂ්ටාචාර ගත කරපු එක සිදු කළා. හැබැයි අදටත් එහෙම ශිෂ්ටාචාර ගත වුණේ නැති භයානක දේවල් කරන මිනිස්සු මේ ඇමසන් වනාන්තරය අභ්‍යන්තරයේ ජීවත් වෙනවා. එහෙම මිනිස්සු සිදු කරන භයානක දෙයක් තමා මේ සන්සාස් කියන නමින් හඳුන්වන්නේ. අන්න ඒ විදිහට ඔවුන් Tamanගේ තරහකාරයන්ගේ ඔළු භාවිතා කරලා තමා මේ අපි කතා කරන භයානක දේ සිදු කරන්නේ. අන්න ඒ විදිහට මේ ඇමසන් වනාන්තරයේ තැන් තැන් වල එකිනෙකට වෙනස් ගෝත්‍ර විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා සමහර වෙලාවට මේ ගෝත්‍ර අතර ගැටුම් සිද්ධ වෙනවා. එහෙම ගැටුම් සිද්ධ වුණාට පස්සේ එක ගෝත්‍රයක පුද්ගලයෙක් තවත් ගෝත්‍රයක කෙනෙක්ව අවසන් ගමන් යෙව්වට පස්සේ ඒ කෙනාගේ හිස කඳෙන් වෙන් කරලා අරගෙන ඇවිල්ලා මේ විදිහට ඒ හිස ඔවුන්ට ආවේනික එකිනෙකට වෙනස් රහස් ක්‍රමවලින් වේලලා තියෙන ප්‍රමාණයට වඩා පොඩි කරලා ආභරණයක් විදිහට තමන්ගේ නිවෙස්වල තියාගන්න එක සිදු කරනවා. මේ හේතුව නිසා සමහර ගෝත්‍රමේ භයානක හිස් විශාල සංඛ්‍යාවක් තමන්ගේ ගෝත්‍රයේ තියාගෙන ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම රණශූරයෙක් Tamanගේ හතුරන්ව මෙහෙම පරාද කරලා ඒ හිසක් අරගෙන ආවට පස්සේ අර අවසන් ගමන් ගියපු පරාජිත පුද්ගලයාගේ ආත්මය ඒ හිස ඇතුලේ හිර වෙනවා කියලා මේ මිනිස්සු විශ්වාස කරනවා කියලාත් වාර්තා වෙනවා. අන්න එහෙම හිර කරලා මේ සතුරට නියම පරාජයක් ලබා දෙන එක තමා මේ පුද්ගලයන් මෙහෙම කරන එකේ අරමුණ බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා අදටත් මෙහෙම ගැටුමක් ඇති වුණාට පස්සේ
ඒ හිස අරගෙන ඇවිල්ලා මේ විදිහට ඒක විනාශ කරලා ඔවුන් ළඟ තියාගන්නවා කියලා වාර්තා වෙනවා. ඒ විදිහට ඉක්වදෝරය සහ පේරු රාජ්‍යයට ආසන්නයේ ජීවත් වෙන ජිවරෝවියන්ස් කියන නමින් හඳුන්වන ගෝත්‍රික කණ්ඩායම තමයි වැඩිපුරම මේ දේවල් සිදු කරනවා කියලා වාර්තා වෙන්නේ. මේ ඇමර්සන් වනාන්තරය අභ්‍යන්තරයේ තියෙන සම්පත් සහ භූමි ප්‍රදේශ බෙදා ගන්න මේ පුද්ගලයන් නිරන්තරයෙන් අනිත් ගෝත්‍ර එක්ක ගැටුම් සිදු කර ගන්න නිසා තමයි අන්තිමේට මෙහෙම භයානක දෙයක් ඔවුන් එහෙම සටන් කරලා පරාද වෙන පුද්ගලයන්ට සිදු කරන්නේ. මුලින්ම යුරෝපා ජාතිකයන් මේ දකුණු ඇමරිකාවට ආවට පස්සේ ඔවුන් පවා මේ ගෝත්‍රිකයන් මේ දේ කරනවා දැකලා සංකේත විදිහට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් මේ විදිහට නිර්මාණය කරපු හිස් අරගෙන ගිහින් තියනවා කියලා හෙමත් වාර්තා වෙනවා. අද මේ වෙනකොට මේ ගෝත්‍රික වැසියන් මෙහෙම දෙයක් සිදු කරන එකෙන් ඒ ආත්මවල ශක්තිය Tamanට ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා ඔවුන් දිගින් දිගටම මේවා කරනවා කියලා තමා වාර්තා වෙන්නේ. එතකොට බැරි වෙලාවත් සාමාන්‍ය මිනිස්සු වෙන අපි ඇමර්සන් වනාන්තරයේදී මේ වගේ ගෝත්‍රිකයන්ට අහු වුණොත් අපිට වෙන දේ ගැන නිකන්ම ඔබට හිතා ගන්න පුළුවන් නේද? අන්න ඒ හින්දා තමා මේකත් අපිට ඇමර්සන් වනාන්තරයෙන් මෑතකදී හොයා ගන්න පුළුවන් උන ගොඩක්ම භයානක දෙයක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඇමර්සන් වනාන්තරය මැද්දේ පිහිටලා තියෙන ඇමර්සන් ගඟ ගැන අහපු නැති කෙනෙක් මේ ලෝකයේ ඉන්න නම් විදිහක් නැහැ. ලෝකයේ දිගම ගඟක් බවට පත්වෙන මේ ඇමර්සන් ගඟ ගැන කොයිතරම් ඔබ අහලා තිබුණත් මේ ඇමර්සන් වනාන්තරයේම තියෙන ඔබ අහපු නැති ගඟක් ගැන තමා ඊළඟට අපි කතා කරන්න යන්නේ. හැබැයි මේ අපි කතා කරන්න යන ගඟ ඇමර්සන් වනාන්තරයේ තියෙන උණු වතුර ගඟ වෙන්නේත් නැහැ. ඒ විදිහට 2011 අවුරුද්දේ ඉඳලා මේ ඇමර්සන් වනාන්තරයේ පරීක්ෂණ සිදු කරපු විද්‍යාඥයන් පිරිසක් තවත් මීට කලින් අඳුනගත්තේ නැති ගඟක් ඇමර්සන් වනාන්තරය මැදයේම තියෙනවා කියලා හොයාගන්න සමත් වුණා. මෙච්චර කාලයක් පුරාවට ගඟක් තිබිලා ඒක කාටවත් පෙනුනේ නැත්තන් මේක පොඩි දිය පහරක් වෙන්න ඇති මේ ගඟක් කියලා අපි ලොකුවට කියවන්නේ කියලා අනිවාර්යෙන්ම මේ වෙනකොට ඔබට හිතිලා ඇති. හැබැයි ඇත්තටම මේ වෙනකොට හම්සා කියන නමින් විද්‍යාඥයන් නම් කරලා තියෙන මේ අපි කතා කරන ගඟ ඇමර්සන් ගඟ තරම්ම, ඒ කියන්නේ හරියටම කිව්වොත් කිලෝමීටර් 6000ක දිගකින් යුක්ත වෙන ගඟක් බවට පත් වෙනවා. ඒ වගේම සමහර තැන්වලින් මේ ගඟේ පළල කිලෝමීටර් 200ත් 400ත් වගේ අතිවිශාල අගයක් එහෙම වෙනවත් අපිට බලා ගන්න පුළුවන්. එහෙම බලනකොට මේ පළල ඇමර්සන් ගඟේ මෝය කටටත් වඩා පළලින් වැඩි කියලා හෙමත් ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙච්චර විශාල ගඟක් ඇමර්සන් වනාන්තරය මැද්දේ කොහෙවත් හැංගිලා තිබුණා නම් මීට කලින් අපිට මේ ගඟ ගැන විස්තර දැනගන්න පුළුවන් උනේ නැත්තේ කොහොමද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වුණා නම් ඇත්තටම මේ ගඟ සාමාන්‍ය විදිහට අපි හඳුන්වන ගඟක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇමර්සන් වනාන්තරයට අභ්‍යන්තරයේ පොළව මට්ටමින් කිලෝමීටර් 4ක් විතර ගැඹුරින් තමා මේ ගඟ ගමන් කරන්නේ. මේ ප්‍රදේශයේ බ්‍රසීලය ඉදි කරලා තිබුණ බොරතෙල් ලබා ගන්න ලින් කිහිපයක් පරීක්ෂා කරපු විද්‍යාඥයන්ට තමා මුලින්ම මෙහෙම ගඟක් ගැන සලකුණු පොළව අභ්‍යන්තරයෙන් හොයා ගන්න පුළුවන් වෙලා තිබුණේ. ඊට පස්සේ කාලයක් පුරාවට මේ ගැන පරීක්ෂණ විද්‍යාඥයන් සිදු කරලා පරිගණකවලින් අන්තිමේට ඔවුන්ගේ දත්ත භාවිතා කරලා ත්‍රිමාන අනුරුවක් ඔවුන් නිර්මාණය කරගෙන තියෙනවා. ඒකට අනුව තමා ඔවුන් ඇමර්සන් වනාන්තරයට යටින් මේ තරම් දිග වගේම පළල ගඟක් වෙනමම ගමන් කරනවා කියලා හොයාගන්න සමත් උනේ. ඇමර්සන් වනාන්තරය අභ්‍යන්තරයේ මේ වගේ දෙයක් තියෙනවා කියලා මීට කලින් කවදාවත් ඔබ දැනගෙන හිටියේ නෑ නේද? ඊළඟට අපි කතා කරන්නේ මේ ඇමර්සන් වනාන්තරයෙන් අලුතින්ම හොයාගත්ත සත්තු විශේෂයක් ගැන. පීනට් හෙඩ් බග් කියන නමින් ඔවුන් නම් කරලා තියෙන මේ සත්තු විශේෂයේ මුහුණේ ඉදිරිපස ඇත්තටම රටකජු ඇටයක සමාන කොටසක් තියෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ හේතුව නිසාම තමා මේ සත්තු විශේෂයට ඒ නම ඔවුන් යොදලා තියෙන්නේ. හැබැයි වාර්තා වෙන විදිහට මේ සත්තු විශේෂය නිකන් නෙවෙයි ඒ වගේ හැඩයක් Tamange මුහුණ ඉදිරියේ කාලයත් එක්ක නිර්මාණය කරගෙන තියෙන්නේ. වාර්තා වෙන විදිහට මේ සත්තු Tamange සතුරන් බය කරලා පළවා හරින්න මේ Tamange මුහුණ ඉදිරියේ තියෙන කොටස පාවිච්චි කරනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ ඇමර්සන් වනාන්තරයේ ජීවත් වෙන සත්තුන්ට හදිසි අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් රහස් ආයුධ එහෙමත් පිහිටලා තියෙන නිසා මේ සත්තු වර්ගයටත් එහෙම දෙයක් පිහිටලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ සත්තු Tamanට පහර දෙන්න එන හතුරන්ට එකපාරටම වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරි විදිහේ රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරලා
තමන්ගේ ආරක්ෂාව සලසගන්න දක්ෂ වෙනවා කියලා ත්වාර්තා වෙනවා. ඒ වගේම ගස්වල අතු අතර ඉන්නකොට මේ සත්තු හොඳින් ඒ පරිසරයට අනුගත වෙලා ඉන්න නිසා අපිට ඔවුන්ව එකපාරටම අඳුනගන්න උනත් පුළුවන් වෙන්නේ නැහැ. මේ හැම දෙයකටම අමතරව මේ සත්තුන්ගේ තටු දිහා ඔබ හොඳින් බැලුවනම් විශාල S2ක් වගේ කොටස් දෙකක් වගේ මේ සතාට පිහිටලා තියෙනවා එහෙමත් ඔබට දැක ගන්න පුළුවන් වෙන්න ඇති. මේ බොරු S වලින් එහෙමත් ඔවුන් Taman පේනවට වඩා ගොඩක් විශාල භයානක සතෙක් කියලා තමා Tamanගේ හතුරන්ට පෙන්වන්න උත්සාහ කරනවා කියලා වාර්තා වෙන්නේ. එතකොටත් විලෝපික සත්තු මේ සත්තුන්ට පහර නොදී එතනින් යන එකයි සිදු කරන්නේ. මීට කලින් කවදාවත් ඔබ මෙහෙම රට කජු ඇටයක් වගේ හැඩයක් Tamanගේ මුහුණේ තියාගෙන ඉන්න අමුතුම සත්තු විශේෂයක් ඇමසන් වනාන්තරයේ ඉන්නවා කියලා දැනගෙන හිටියද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ ඇමසන් වනාන්තරයෙන් අලුතින්ම හොයාගන්න සමත්ුණ හිතාගන්න බැරි තරම් අද්භූත සහ අබිරහස් දේවල් රාශියක් ගැන. ඇත්තටම මේ අලුත් සොයා ගැනීම මීට කලින් කවදාවත් අපි දැනගෙන ඉඳලා නැති සොයා ගැනීම බවට පත්වෙනවා කියලා මේ වීඩියෝව බැලුවට පස්සේ ඔබටත් පැහැදිලි වෙන්න ඇති. ඒ විදිහට මේ වීඩියෝ එකෙන් ඔබට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් वीडियो එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහිමු.